වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් මෙන් ජාතික ජනබලවේගයේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන්ුයි. ණයක් ගත්තාම රතිඤ්ඤපත්තු කිරීමට තරම් ආර්ථික ප්‍රපාතයකට අපේ රට වැටලා තිබෙනවා. ඔබ කවුරු හරි විශ්වාස කරනවද දැන් නම් හරි කියලා? මේකත් එක්ක දිවත් දියත් වෙන්නේ නැහැ. පත්‍ර දිහා අපි බැලුවොත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳ විශාල සාකච්ඡාවක් වෙලා තියෙන පාඩු ලබන නමුත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්ත මොකක් ගැනද? ටෙලිකොම් ආයතනය ගැන. ටෙලිකොම් ආයතනයේ සිට 49ක කොටස් තියෙනවා රජයේ සතුව. ඒක 2022 බදු ගෙව්වාට පසු ලාභයේ මිලියන 12000. ඒකේ මුළු වත්කම් ප්‍රමාණය බිලියන 200යි. ඒකෙන් අපිට මේ 49ක් තියෙනවා ආසන්න වශයෙන් බිලියන 98ක රාජ්‍ය වත්කමක් තිබෙනවා. ඊළඟ ලංකා හොස්පිටල් ඒකම දැක්ක මිලියන 350කට ආසන්න මායික. ඒකේ ලාභයෙන් ලංකා හොස්පිටල් ආයතන අපි ගණනය කළ යුතු නැහැ. ඒක ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන එසේ වුවත් ඒක රාජ්‍ය වත්කමක් සහ ලාභ ලපන ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ පෞද්ගලීකරණ පිළිබඳ සාකච්ඡාව ගොඩනැගුවේ එයා ලංකාගෙන. හැබැයි පෞද්ගලීකරණය කරන්නේ ටෙලිකොම්. ඉදිරියේදී ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව ලංකා හොස්පිටල් කියලා කියන්නේ ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවට අයිති සමාගමක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.